नमस्कार वेवा बुद्धुरुवनट समदा बुद्धुहिमि शरण यामि। नमस्कार वेवा धम्मरुवनट समदा सद्धं शरण यामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरण यामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरण यामि। साधु साधु साधु। महासंगरत्नीන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබ අප සියලුම දෙනාම අද මේ එක රාසි වී සිටින්නේ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ නිමල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා। ඒ ශ්‍රී සද්ධර්මයේ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මේ දුක්ඛිත සංසාරයෙන් එතරින් ඕනේ කියලා උතුම් අදහස ඇතුවයි। පින්වත්නි, අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැමදෑම අහන්න පුළුවන්ද? හැමදෑම මේ ධර්මය අපිට අහන්න ලැබෙන්නේ නැහැ। ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ කියනවා ෂණ සම්පත්තිය කියලා। මොකද්ද කියන්නේ? ෂණ සම්පත්තිය। දැන් ෂණිය කියලා කියන්නේ මොකද්ද? ඊටමත් වේගයකින් ගෙවිල යන දෙයක්। දැන් බුද්ධ ශාසනයේ අන්තිම කාලේ තමයි අපිට මේ ලංකාද්වීපේ මේ ධර්මයේ හම් වෙලා තියෙන්නේ। ඉතින් දැන් භාග්‍යතුන් වහන්සේලා බොහෝමයක් මේ ලෝකේ පාල වෙලා තිනවා। ඒ ඔක්කොම අනිත් වෙලා ඇවිල්ලා මොකද්ද පිනකට අපිට ඔන්න හම් වෙලා තින මොන ශාසනයේද? ගෞතම බුද්ධ ශාසනය। ඉස්සර බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ, භාග්‍යතුන් වහන්සේ වැඩි ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනකොට නුවණැති මිනිසුන් මේ ධර්මය අවබෝධ කරගත්තද නැද්ද? අවබෝධ කරගත්තා। කවුද අවබෝධ කරේ? නුවණැති මිනිසුන්। නුවණැති දෙවි මිනිසුන් තමයි මේ ධර්මය අවබෝධ කරේ। එහෙම අවබෝධ කරගන්නකොට තව පිරිසක් හිටියා। කවුද? නුවණ මෝරලා නැති පිරිසක්, පින් මදි පිරිසක්। ආන්නේ පිරිසට මේ ධර්මයේ කොච්චර කිව්වත් තේරෙනවද? කොච්චර කිව්වත් උපතින්ම ගෙන එන යෝනිසෝ මනසිකාරේ නැත්තම් ඒ කෙනාට හිතන්න හැකියාව නැත්තම් එයාට ධර්මය අල්ලන්න පුළුවන්ද? ධර්මය අල්ලන්න බෑ। දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා මේ සාරා සංකීය කල්පලක්ෂය පුරාවටම බුදුරජාණන් වහන්සේ පෙරුන්දම් පුරා ආවා। කාටවත් කියලා තියනවද සම්මා සම්බුද්ධත්වේ පවත්වන්න කියලා? කාටවත් කියලා නෑ। මොකද්ද කියන්නේ? මහණෙනි, ඔබත් මමත් දීර්ඝ සංසාරයක් පුරාට ඉපදීපදී මෙරි ආවා। ඔබත් මමත් මේ සංසාරේ නිදහස් වුණා කියනවා। ඉතින් ඒ සංසාරේ නිදහස් කරන ධර්මය ඒ විදියටම අද අපිට අහන්න ලැබෙනවා। ඉතින් ඒක අපිට සංසාරේ කරපු පිනක ප්‍රතිඵලයක් හැටියට ලැබපු දෙයක්। ඒ නිසා පින්වත්නි, බණ අහන වෙලාවටත් මොකක් හරි පින කරන වෙලාවටත් කරන දේ කොහොමද කරන්න ඕනේ? කරන දේ හරියට කරන්න ඕනේ। භාවනාවක් වුණත් කරන දේ හරියට කරොත් තමයි ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ। ඉතින් අද දවසේ අද ඉගෙන ගන්න ලැබෙනවා ඊටමත් ලස්සන සූත්‍ර දේශනාවක්। මේ දේශනාවේ නම තමයි චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය। මොකද්ද මේ දේශනාවේ නම? චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය। ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමේ। කොහෙද හිටියේ? කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමේ। එතකොට බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආව මහා නාම ශාක්‍යයා। මහා නාම ශාක්‍යයා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයේ මම බොහෝ කලක් ඉඳලා අහනවා। දීඝරත්තාහම් බන්තේ භගවතා ඒවං ධම්මං දේසීතං ආජානාමි। බොහෝ කාලයක් තිස්සේ මම මේ ධර්මයේ අහනවා। ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම දන්නවා මෙන්න මේ ලෝභය කියන්නේ සිත කෙලෙසෙන උපක්ලේශයන්. ඒ වගේම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දන්නවා මේ දේශය කියන්නේ සිත කෙලෙසෙන උපක්ලේශයන්. ඒ වගේම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දන්නවා මේ මෝහය කියන්නේ සිත කෙලෙසෙන උපක්ලේශයන්. දැන් අපේ හිතවල මේවා තියෙනවද නැද්ද? ලෝභය තියෙනවා, දේශය තියෙනවා, මෝහය තියෙනවා. අපේ මේ ලෝභ දේශ මොහ සිතුවිලි නිසා අපිට එක්ක ඊර්ෂ්‍යාව එනවා, ක්‍රෝධය එනවා, මාන්න එනවා, බද්ධ වෛරය එනවා, එකට එක කිරීම එනවා, අනුන්ගේ ගුණමකුකම එනවා නේ. මේ වගේ නොයෙකුත් කෙලෙස් ඇති වෙන මොකක්ින්ද? ලෝභ දේශ මොහ. හැබැයි මේවා තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්ද? හඳුනා ගන්න බෑ. සමහර විට අපිට කේන්ති ආවට පස්සේ අපි කේන්තින් වචනක් පිට කරනවා. පස්සේ තමයි අපිට මොකක්ද දෙන්නේ? පීඩාව වෙනවා. අනේ මට කේන්ති ගියා කියලා. දැන් මේ ඇති වෙන වෙලාවේ අපිට හඳුනා ගන්න පුළුවන්ද? අන්න ඒක තමයි ලොකුම බයනකම. අපි අතින් වැරදි කරනවා. අපිට ඒව හඳුනා ගන්න බෑ. රාගය සිතුවිලි එන ඒව පාලනය කරගන්න බෑ. දේශ සිතුවිලි එන ඒව පාලනය කරගන්න බෑ. දැන් මේ මහා නාම මේ ශාක්‍යයා සෝතාපන්න කෙනෙක්. මෙයා සෝතාපන්න කෙනෙක්. දැන් සෝතාපන්න ශ්‍රාවකයාට පුළුවන් හැකියාවක් තියෙනවා අකුසල් හඳුනා ගන්න. මොකද්ද හැකියාව? මේක කුසලය, මේක අකුසලය කියලා හඳුනා ගන්න සෝතාපන්න ශ්‍රාවකයාට හැකියාව තියෙනවා. ඉතින් කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ බොහෝ කාලයක් තිස්සේ මම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා. බොහෝ කාලයක් තිස්සේ මම මේ ධර්මය අහනකොට මට තේරෙනවා මේ ලෝභය කියන්නේ සිත කෙලෙසෙන උපක්ලේශය. දේශය කියන්නේ සිත කෙලෙසෙන උපක්ලේශයක්. ඊළාට මෝහය කියන්නේ සිත කෙලෙසෙන උපක්ලේශයක්. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම දැනගත්තා කියලා සමහර දවස්වලට මගේ හිතේ තියෙන්නේම ලෝභය කියනවා. දැන් අපිට මෙහෙම තේරෙනවද? සමහර දවස්වලට මගේ හිතේ තියෙන්නේම ලෝභය කියනවා. ඊළඟට කියනවා සමහර දවස්වලට භාග්‍යතුන් වහන්සේ මගේ හිතේ තියෙන්නේම දේශය. භාග්‍යතුන් වහන්සේ සමහර දවස්වලට මගේ හිතේ තියෙන්නේම මෝහය කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ කුමන ධර්මයක් ප්‍රහීන වුනේ නැති වුණාමද මේ ලෝභ දේශ මොහ තියෙන්නේ කියලා. මොකක්ද අහන්නේ? මගේ කුමන ධර්මයක් ප්‍රහීන නොවුන නිසාද කියලා අහනවා. මෙන්න මේ ලෝභ දේශ මොහ තියෙන්නේ. කෝසු නාම මේ ධම්මා අජ්ජත්තං අප්පහීනෝ යේන මේකදා ලෝභ ධම්මා පිචිත්තං පරියාදාය තිට්ඨන්ති. කුමන ධර්මයක් ප්‍රහීන නොවුන නිසාද ලෝභයෙන් සමහරක් දවස්වලට මගේ හිත යට කරගෙන යන්නේ කියලා අහනවා. කුමන ධර්මයක් ප්‍රහීන නොවුන නිසාද කියලා අහනවා. සමහරක් දවස්වලට දේශයෙන් මගේ හිත යට වෙලා යන්නේ. කුමන ධර්මයක් ප්‍රහීන නොවුන නිසාද කියලා අහනවා. සමහරක් දවස්වලට මගේ හිත මෝහයෙන් යට වෙලා යන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා නාමය යම් දවසක ඔබේ හිතේ ලෝභයෙන් පීඩා විඳිනවා නම් ඔබේ හිත ඔබට ප්‍රහාණය නොවුනේ මොකද්ද? ලෝභයමයි කියනවා. යම් දවසක ඔබේ හිත දේශයෙන් පීඩා විඳිනවා නම් ඔබේ දවසේ ප්‍රහීණය නොවුනේ මොකද්ද? දේශයමයි කියනවා. යම් දවසක ඔබට මෝහයෙන් පීඩා විඳිනවා නම් ඒ ප්‍රහීන නොවුන ධර්මය මොකද්ද? මෝහයමයි කියනවා. ආන්නේ ලෝභ දේශ මොහ ප්‍රහාණය වුණා නම් ඔබ gederින්නේ නැහැ කියනවා. ඔබ gederින්නේ නැහැ කියන. දැන් මේකෙන් අදහස් කරනකොට පැවිදුණු ගමන් ලෝභ දේශ මොහ නැති වෙනවා කියලා. එහෙම නැතිනේ නෑ. ඒකට තියෙනවා ප්‍රතිපදාව. පැවිදුණු ගමන් සිවුරු දාගත්ත ගමන් අරහත්ත්වයටපත් වෙන්නේ නෑ. පැවිදි කෙනත් උනත් ගිහි කෙනා උනත් මොකද්ද කරන්න ඕනේ? බුදුරජාන් වහන්සේ ධර්මයේ වදාළ විදියට ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕනි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහා නාමය අප්පසාදෝ කාමා බහුදුක්ඛා බහුආදීනවෝ එත්ත බියෝති. මහානාවයේ මේ කාමයන්ගේ තියෙන සුළු සැපයයි ආදීනව ගොඩාක් කියනවා. මේ ඉතිචේ මහා නාම ආර්ය ශාවකස්සේ යථා භූතං සම්මා පඤ්ඤාය සුදිට්ඨන් හෝති. දැන් මේ කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩක් කියලා කොහොමද මෙයා හඳුනගන්නේ? දියුණු කරපු ප්‍රඥා. දැන් අපි කියනවනේ නිකන් වචනේ අපෝ මේ කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩක් කියලා. ඒක හරිද? එහෙම කියන එකද මේ මෙතන කියන්නේ? මෙතන කියන්නේ මොකද්ද? දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න මොකද්ද? කාමී සුළු සැපයයි ආදීනව ගොඩාක් තියෙනවා කියලා දිනු කරපු ප්‍රඥාවෙන් මෙයා දකින්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාමී විස්තර කරනවානේ. මේ කාමී බුදුරජාණන් වහන්සේ උපමා කියන එක මොනවාද කියන්නේ? මේ කාමයේ මේ බල්ලෙක් කපන මස් කට්ට වගේ කියනවා. දැන් මේ අපි කතා කරන ගිහි ජීවිතේ මොකද්ද? කාම සැප විඳිනවා. ඒතර මේ කාමයේ බුදුරජාණන් වහන්සේ උපමාවකට කියනවා බල්ලෙක් කපන මස් කට්ටක් වගේ. දැන් බල්ලා මස් කට්ට හපනකොට ටික වෙලාවක් යනකොට මේ බල්ලට රහ එනවා. මස් කට්ටේ රහ දෙන්නේ මේ බල්ලා මස් කට්ට හපනකොට බල්ලාගිම තලු පැලිලා ලේ එකතු වෙනවා මස් කට්ටට. ඔන්න අවිද්‍යාව හැදුනා. දැන් බල්ලා හිතන්නේ මස් කට්ටේ රහ කියලා. මොකේ රහද? තමම්ම වෙහෙසටපත් වෙලා එන ලේ ටිකෙන් තමයි රහ විදවින්ද මස් කට්ටේ රහ කියලා හපාපි ඉන්නේ. අන්න ඔය වගේ දෙයක් තමයි ගිය ආත්මෙත් අපි කරේ. ඊට කලින් ආත්මෙත් කරේ ඔය වගේ දෙයක්. ඊට කලින් ආත්මෙත් කරේ ඔය වගේ කරේ දෙයක්. පෙනෙන නොපෙනා සංසාරය පුරාටම අපි ආවේ ඔය වගේ ගමන. මේ කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තියනවා කියලා දිනු කරපු ප්‍රඥාවෙන් අපිට හඳුන ගන්න පුළුවන් වුණාද? හඳුන ගන්න බෑ. මේ ජීවිතේ බැරි වුණොත් ආයිමත් මේ කරපු දෙයමයි ආයි කරන්න වෙන්නේ. ඒ නිසා බුදුරන් වහන්සේ කියන මේ කාමේ තුවාලයක් වගේ කියලා. ඊළාට මේ කාමේ මස් වැදැල්ලක් වගේ කියනවා. ඒ වගේ බුදුරන්සි නොයෙකුත් උපමා මේ කාමයට කියලා තියෙනවා. ඒ නිසා කියන මහා නාමයේ මේ කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තියනවා කියලා කොහොමද මෙයා හඳුනගන්නේ? දියුණු කරපු ප්‍රඥාවෙන්. දැන් ප්‍රඥාව ඇතින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ආන්නේ ධර්මයේ නුවණින් විමසනකොට ප්‍රඥාව මතිනවා කියන. ඇයි ආලෝකයක්ෂයා භාග්‍යතුන්සෙන් අහන්නේ? කතන් සුලබතේ පඤ්ඤා. ස්වාමීනි භාග්‍යතුන්ස ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රහතුන්ගේ ධර්මය අහලා ආන්නේ ධර්මයේ නුවණින් විමසනකොට මොකක්ද ඇති වෙන්නේ? ප්‍රඥාව ඇති වෙනවා. එහෙනම් නුවණින් විමසන තාක් ප්‍රඥාව ඇති වෙන්නේ නැහැ. නුවණින් විමසන්න ඕනේ ප්‍රඥාව ඇති වෙන්න. බුද්ධ දේශනා එක දේශනාව දහස් වරක් අපි ඇහුවත් නුවණින් විමසන්නේ නැත්නම් ප්‍රඥාව ඇති වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝචාඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර කුසලේහි ධම්මේහි පීති සුඛන්නාදි ගච්ඡති අඤ්ඤං මා තතෝ සන්තාන්තරං අතකෝසෝ නේවතාව අනාවට්ටි කාමේසු හෝති. දැන් කවුරු හරි කෙනෙක් මේ කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩක් කියලා දිනු කරපු ප්‍රඥාවෙන් දකිනවා. මෙහෙම මෙයා මානසිකාරය කර කර බුදුරන් වහන්සේ කියනවා මෙයා ධානය සමාපත්තිය ලබා ගත්තේ නැත්තම්. මහා නාමිය මම යාට කියන්නේ කියනවා. ආයිනම් කාමයට වැටෙන්නේ නැති කෙනෙක් කියලා. මොකද්ද කියන්නේ? ධානය මේ කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තියනවා කියලා දිනු කරපු ප්‍රඥාවෙන් යෝනිසෝ මනසිකාරය කරලා පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය මේ වගේ ධාන සමාපත්තිය ලබා ගන්නා තුරු මම යාට කියන්නේ කියනවා ආයි කාමයට වැටෙන්නේ නැහැ කියලා. එහෙනම් අපි ගැන කවර කතාද? අපිට එහෙම නැහනේ. අපි එහෙනම් ඕනෑම වෙලාවක කැරකිලා කොහෙටද යන්නේ? කාමයටම කැරකිලා යනවා. බුදුරන් වහන්සේ දේශනා කරන මහා නාමය මම බෝසත් අවදියේ බෝසතාණන් වහන්සේ නමක් වශයෙන් ඉන්න කාලේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් මම ප්‍රකාශ කරේ නෑ කියනවා. මම යම්තාක් සමාධි සමාපත්තිය ලබා ගන්නා තුරු මම ප්‍රකාශ කරේ නෑ. මම ආයිනම් කාමයට වැටෙන්නේ නැහැ කියලා. යම් කලක මහා නාමයේ මං සම්මා සමාධිය ලබා ගත්තාද අන්නේ දවසේ මා ප්‍රකාශ කරා මන්නම් ආයි කාමයට වැටෙන්නේ නැහැ කියලා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන මහා නාමයේ මේ කාමයේ මොකද තියෙන්නේ? සුළු සැපයයි ආදීනව ගොඩාක් තියෙනවා කියලා නිතර මොකද්ද කරන්නේ? දියුණු කරපු ප්‍රඥාවෙන්ම නුවණින් විමසන්න කියනවා. ඊළඟ බුදුරන් වහන්සේ කියන දේශනා කරනවා මහා නාමයේ මේ කාමයේ තියනවා කියන ආස්වාදය. මේ කාමයේ තියනවා කිව්වා ආස්වාදය. මහා නාමයේ පංචමේ මහා නාම කාම ගුණ. මේ කාමයේ තියනවා ආස්වාදය. චක්කු විඤ්ඤය රූපා ඉට්ඨා කාන්තා මනාපා ප්‍රිය රූපා රජිනීය. මහා නාමයේ කාමයේ මොකද්ද මේ කාමයේ කියන්නේ? ඇසට පෙනෙන ප්‍රියමනාප රූප ප්‍රිය සිත ඇදී යන රාගය ඇති වෙන එක එක රූප තියනවද නැද්ද? තියෙනවා. අපි ලස්සන රූපයක් දැක්කොත් අපිට මොකක්ද දෙන්නේ? කැමැත්ත ඇති වෙනවා නේද? ඔන්න ලස්සනට කවුරු හරි ඇදගෙන පැලදගෙන આવොත් මොකක්ද ඇති වෙන්නේ? ඊර්ෂියාව ඇති වෙනවා. එක්ක රාගය ඇති වෙනවා, එක්ක දේශය ඇති වෙනවා, එක්ක මෝහය ඇති වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාමී ආස්වාදේ මොකද්ද? ඇහැට පෙනෙන ප්‍රියමනාප රූප සිත ඇද ගන්න නේද? ඉට්ඨා කාන්තා මනාපා ප්‍රිය රූපා කාමූප සංහිතා රජිනීය. රාගය ඇති කරන, කාමයට කැමැත්ත ඇති කරන රූප. ඒ වගේම කියනවා මේ කාමී ආස්වාදේ තමයි කියනවා මොකද්ද? කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රියමනාප රස, කයට දැනෙන ප්‍රියමනාප පහස. දැන් බලන්න ඕනේ ඇහැට ප්‍රියමනාප රූපයක් ආපු ගමන් මොකක්ද දෙන්නේ අපිට? කැමැත්තක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒ වගේම කියනවා කනට ප්‍රියමනාප ඕන සින්දුවක් ඇහුනොත් මොකක්ද දෙන්නේ? තමන් ප්‍රියමනාප සින්දුවක් ඇහෙන ඕන බස් එක යනකොට මොකක්ද දෙන්නේ? ටික වෙලාවක් යනකොට තමනුත් කියනවා ඒක. මොකද්ද? සිත ඇදිලා ගිහිල්ලා. එක්කෝ බස් එකේ කොහේ හරි ඇවිදගෙන බස් එකේ හරි යනකොට ඔන්න හොඳ කෑමක සුවඳක් එනවා. මොකද්ද වෙන්නේ? ඈ? ඒකට හිත ඇදිලා යනවා. එක්කෝ රස කෑමක් කනකොට ඒවට හිත ඇදිලා යනවා. ඒ ඔස්සේ එක්කෝ අතීතේ සිහි කරනවා. අද නම් කෑමක රහන එදාන රහයි. මේ කෑමක මීටරට වැඩිය රහට තිබ්බන හොඳයි කියලා ඔන්න ආයි මොකද්ද? දිවේ රසයට අහු වෙලා ආයි ඔන්න ඕක තමයි කියනවා කාමයේ තියෙන ආස්වාදේ. කයට දැනෙන පහස ඔස්සේ කාමයේ ආස්වාදේ ඇති වෙනවා කියනවා. මේ විදියට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමය ගැන විස්තර කරා. දැන් කියලා දුන්න ඔන්න කාමේ ආස්වාදේ. මොකක්ද ආස්වාදේ කියන්නේ? ඇහැට පෙනෙන ප්‍රියමනාප රූප, ශබ්ද, ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස. මෙන්න මේව ඔස්සේ ඇති වෙන කැමැත්ත මොකක්ද කියන්නේ? කාමයේ තුලින් ඇති වෙන ආස්වාදය. දැන් බුදුරණන් වහන්සේ මේ දේශනාවේ මුලින්ම කියේ මොකද්ද? මහා නාමයේ මේ කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තියෙනවා. මේ කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තියෙනවා. දැන් මේ කාමයේ හින්දමයි අපි ආයි ආයි උපදින්නේ. නැවත නැවත උපදිලා මොකද්ද කරන්නේ? කාම සැප. ඔන්න ආයි මොන්ටිසෝරි යනවා. ආයිමත් ඉස්කෝලේ යනවා. ආයිමත් කැම්පස් යනවා. ආයිමත් අවුරුදු 30යි 40යි 50යි. ඔන්න ආයිමත් මාරාන්තික රෝග පීඩා එනවා. ආයි ආයි මොකක්ද වෙන්නේ? ආයි ආයි මරණේ දුක විඳිනවා. නැවත කොහෙද යන්නේ? ආයිමත් හිටපු තැනටම ඉන්නේ නැහැ. එක්ක තිරිසන් ලෝකෙ ගිහිල්ලා උපදිනවා. නැත්තම් ප්‍රේත ලෝකෙ ගිහිල්ලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනකන් හිටපු තැනට එන්න බැ. දැන් කෙස් ගහ සුදින එක පාලනය කරන්න බැරි අපිට පුළුවන්ද මරණට පස්සේ උපත කරා යන එක පාලනය කරන්න? කවදාකවත් ඒක කරන්න බෑ. අනාත්ම ස්වභාවයෙන් යුත් දේ අපිට පාලනය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව කිසිම දෙයක් අපිට පාලනය කරන්න බෑ. කෝච මහා නාම කාමානං ආදීනව. ඔන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කිව්ව කාමී ආස්වාදේ. දැන් දේශනා කරන මහා නාමයේ මොනාද මේ කාමයේ තියෙන ආදීනව? මහා නාමය ගිහි ගෙදර ජීවත් වෙන කෙනෙක් එක්ක මොනවාද කරන්න ඕනේ? ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕනේ. නැත්තම් දෑති වැඩක් හරි ඉගෙන ගන්න ඕනේ. ඊළඟට ගණන් හිලව් හරි ඉගෙන ගන්න ඕනේ. වෙලහෙලදාම්, ගොවිතැන්, ගවපාලනය, ආණ්ඩුවේ රස්සාවක් හරි මෙයා කරන් ඉගෙන ගන්න ඕනේද නැද්ද? ඉගෙන ගන්න එක්ක හමුදාවට යන්න ඕනේ. මෙහෙම යනකොට මහානාමිය ආයි ඉතින් සීතලයි කියලා බෑ කියනවා. ආයි සීතලයි කියලා බෑ කියනවා. වැඩබල කරන්න වෙනවා. මහානාමිය ආයි ඉතින් රස්නී කියලාත් මෙයාට බෑ කියනවා. ඊළඟට කියනවා මැසි මදුරුව ඉන්නවා කියලාත් බෑ කියනවා. ඒව ඉවසගෙන මොකද්ද කරන්න ඕනි? තමන්ගේ රැකියාව මෙයා කරන්න ඕනි. අවුසුලන් තියනවා කියලායි බෑ කියනවා. සර්පයෝ කියලායි නවත්තන්න බෑ කියනවා. බඩකින්න පිපාසය කියලායි නවත්තන්න බෑ කියනවා. දැන් බලන්න අපේ ලොකු සංසය දවසක් කිව්වා දැන් ඔය ඉන්දියාවේ දුම්රිය යනවා සති ගාණක් ඉන්දියාවේ යනවා. යනකොට ওই දුම්රිය දුර ගමන් යනකොට හැම වංගුවක් පාසා මේ දුම්රිය නවත්තනවා. නවත්තනකොට වයසක අම්මලා රස්සාවට කරන්නේ මොකද්ද? අර දර එකතු කරලා දර මිටි විකුණන එක තමයි මේගොල්ලන්ගේ ජීවිතේ. දවසකට සුළු ගාණක් හම්බ වෙන්නේ. උදේ කෑමයි දවල් කෑමටයි කන්නේ මොකද්ද? රොටියකුයි අඹ ගැටියකුයි. ආයි බඩගිනී කියලා තියනවාද? බඩගිනී කියලා බෑ කියනවා. ඒක විඳින්න ඕනේ. සර්පය ඉන්නවා කියලා බෑ කියනවා. දේශගුණ විපර්යාස කියලා බෑ කියනවා. මහානාමිය ඔන්නෝක තමයි කියනවා කාමී සන්දිට්ටික විපාක. කාමයේ ලැබෙන සන්දිට්ටික විපාක. කාම අවුලම නිසා ලැබෙන විපාක. කාමයේ ආදීනම නිසා ලැබෙන විපාක. කාමයේ නිසාම කාමයේ මුල් කරගෙන ලැබෙන විපාක කිව්වා. දැන් කලින් මොකද්ද කිව්වේ? කාමයේ ආස්වාදේ. කාමයේ ආස්වාදේ මොකද්ද? ඇහැට පෙනෙන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, नासिයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රියමනාප රසය, කයට දැනෙන පහස. බුදුරණන් වහන්සේ ඊළඟට දේශනා කරන මහානාය මෙන්න මේකයි කියන කාමී ආදීන. මොකද්ද කිව්වේ? ආයි රැකී රස්සා කරනකොට ගණන් හිලව ඉගෙන ගන්න එනවා, වෙලදාම් ගැන ඉගෙන ගන්න එනවා, නොයෙකුත් වෘත්ති ඉගෙන ගන්න එනවා. ආයි සීතලයි කියලා බෑ කරන්න වෙනවා. උණුසුමයි කියලා බෑ කරන්න වෙනවා. ඊළඟට මැසි මදුරු ඉන්නවා කියලා බෑ, ඒකත් කරන්න වෙනවා. ඊට පස්සේ මෙයා මොකද්ද කරන්නේ? තස්සචේ මහානාම කුලපුත්තස් ඒවන් උට්ඨහතෝ ඝටතෝ වායමතෝ. මේ විදියට මෙයා මොකද්ද කරන්න? රැකී රස්සා කරන්න වෑයම් කරනවා, උත්සාහ කරනවා, වීරිය කරනවා කියනවා. තේ භෝගා නාබි නිප්පපජ්ජಂತಿ. දැන් මෙයා හිතපු විදියට භෝග සම්පත් ලැබෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? මෙයා උත්සාහ කරනවා, වෑයම් කරනවා, වීරිය කරනවා. මේ වීරිය කරාට මෙයා හිතපු විදියට මෙයාට මොනවද ලැබෙන්නේ නැත්තේ? ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. භෝග සම්පත්, මුදල් ලැබෙන්නේ නැහැ. දැන් අද අපි වුණත් එහෙමනේ ගෙදරවල වල. අපි රැකී රස්සා කරනකොට මම මේ අවුරුද්දේ මේ වෙනකොට මේ මුදල අත්පත් කරගන්නවා. මම මේ විදිහට ගේ හදනවා, මම මේ වගේ වාහනයක් ගන්නවා කියලා නොයෙකුත් උපක්‍රම යොදලා අපි ඔන්න රැකී රස්සා කරනවා. මෙහෙම රැකී රස්සා කරනකොට හැබැයි මේ උත්සාහ කරන විදිහට මෙයාට ලැබෙනවද? ලැබෙන්නේ නැහැ කියනවා. ඔන්න ලැබෙන්නේ නැතුණා මොකක්ද වෙන්නේ? සෝ සෝචති කිලමති උරත්තාලින් කන්දති සමෝහං ආපජ්ජති මෝගං වතමේ උට්ඨානං අතලෝ වතමේ වායමෝති. ශෝක කරනවා, වැළපෙනවා, පපුව අත් ගගා අඩනවා, කලන්ති උනත් හැදෙන්න පුළුවන් කියනවා. මහානාමයේ මේක තමයි කියනවා මේ ජීවිතේම අත්දකින්න පුළුවන් කාමේ ආදීනවා. දැන් මේවා ලෝකේ තියනවද නැද්ද? කාමේ ආදීනව අපි අත්විඳලා ඇති නොයෙකුත් විදිහට මේවා නේද? කාමී ආදීනව අපි තවමත් විඳිනවා. ඒ නිසා බුදුරණන් වහන්සේ කියනවා මහානාමිය මේ කාමී සන්දිට්ඨික විපාකයේ මේක තමයි කියනවා. කාම හේතු, කාමයේ හේතු කරගෙන තමයි කියනවා මේ දුක් දුම්නස් ඔක්කොම. කාම නිදානං කාමාදිකරණ කාමේ නිසාම කියනවා කාමන මේව හේතු. ඒ නිසාම කියනවා මේ සත්‍යය කාමී ආදීනව විඳිනවා කියන බහුල වශයෙන්. දැන් අර සුළු සැපේට වැඩිය මොකද්ද වැඩි? ආදීනවමයි වැඩි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් තව කෙනෙක් ඉන්නවා. මේ කෙනා මොකද්ද කරන්නේ? මේ කෙනත් උත්සාහ කරනවා, වෑයම් කරනවා, වීරිය කරනවා. මොකටද? භෝග සම්පත් උපයන්න. හැබැයි යා හිතපු විදියට මෙයාට මොකද්ද ලැබෙන්නේ? භෝග සම්පත් මෙයාට ලැබෙනවා. ලැබුණට පස්සේ මොකක්ද වෙන්නේ? සතුටින් පිනා යනවා. ඇයි බුදුරන් වහන්සේ දේශනා කරන්නේ කාම සූත්‍රේ නේද? කාමං කාමය මානස්ස තස්ස චේතං සමිජ්ජති. කම් සැප විඳින්න මේ කැමති වුණ කෙනා කවදා හරි යා හිතපු කාම සම්පත් ලැබුණට පස්සේ මොකද්ද කරන්නේ? අද්ධා පීති මනෝ හෝති ලද්දා මච්ඡෝ යදිච්ඡති. ලැබුණා පතා සිටි දේවල් මෙමාහට කියලා මොකද්ද කරන්නේ? පිනා යනවා. දැන් ඔන්න කලින් එයා හිතපු හිතපිට සැප සම්පත් මෙයාට ලැබෙන්නේ නැහැ. දැන් මෙයා හිතපු හිතපිට සැප සම්පත් ලැබෙනවා. ලැබුණට පස්සේ මොකක්ද වෙන්නේ? ඔන්න හිතපු විදියට ඔන්න වාහනයක් ගත්ත, බෙන්ස් කාර් එකක්. හොඳ තට්ටු දෙකේ ගෙදරකුත් හැදුවා. ටයිල් අල්ලලා හොඳට ගෙදරත් හැදුවා. හොඳ ඉඩමකුත් ගත්තා. ඔන්න පිනා යනවා. මොකද්ද? සතුටින් පිනා යනවා. මං හිතපු සැප ලැබුණා කියලා. ඊට ඒකත් එක්කම එනවා මොකද්ද? ආරක්ෂා කිරීමේ අර්බුදේ. ඒකත් එක්කම මොකක්ද වෙන්නේ? ආරක්ෂා කිරීමේ අර්බුදේ එනවද නැද්ද? නේද? රත්තරණින් ගයක් හැදුවා කියන්න. ඊළඟට මොකක්ද දෙන්නේ? එයා සතුටු වෙනවා. ඔන්න ලැබුණා පතා සිටි දේවල් මෙමාහට කියලා එයා සතුටු වෙනවා. සතුටු වුණාට පස්සේ මොකක්ද දෙන්නේ? ආරක්ෂා කිරීමේ අර්බුදේ එනවා. මොකක්ද අර්බුදේ? ඈ? අනේ රජවරු මේවා ගණීද දන්නේ. අනේ සිටුවරු මේවා ගණීද දන්නේ. ඊළඟට මේවා ගින්නෙන් පිච්චිලයිද දන්නේ. වතුරේ ගහගෙන යයිද දන්නේ. සුළඟට විනාශ වෙලා යයිද දන්නේ. මහා නාමයේ මේ ජීවිතේම අත්දකින්ට වෙන කාමී ආදීනව මේවා කියනවා. සුනාමිය ආවා. ආවට පස්සේ කී දෙනෙකුගේ දේපල විනාශ වුණාද? කී දෙනෙක් මේවා හදලා සතුටු නැද්ද? නේද? ගෙවල් දොරවල් දරුවෝ යාන වාහන ඔක්කොම අරගෙන සතුටින් හිටියා. සුනාමිය ආවට පස්සේ කී දෙනෙකුගේ ගෙවල් දොරවල් කැඩුනද? ඔන්න යාට ආව බය මොකද්ද? ආරක්ෂා කිරීමේ අර්බුදය. නේද? මහා නාමයේ මේ ජීවිතේම අත්දකින්න කාමී ආදීනම ඕක තමයි කියනවා. අන්න ඒකයි බුදුරන් වහන්සේ දේශනා කරේ. මොකද්ද? අප්පසාදෝ කාමෝ බහුදුක්ඛෝ බහුආදීනෝ එත්ත බිහියෝති. මහා නාමයේ මේ කාමයේ සුළු සැපයයි ආදීනව බොහෝ තියෙනවා. සුළු සැපයයි ආදීනව. සුළු සැපේ මොකද්ද? ඇහැට පෙනෙන ප්‍රියමනාප රූපය, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්දය, නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රියමනාප රසය, කයට දැනෙන ප්‍රියමනාප ඕක තමයි කියනවා කාමයේ තියෙන සැපේ. ඔයිට වැඩිය තියනවද තව? කාමයේ සැපේ ඔයිට වැඩිය තියනවද? ඈ බෑ. දෙවියන් සහිත මරුන් සහිත ලෝකේ කාමයේ සැපේ ඔයිට වැඩිය තියනවා කියලා කියන්න කෙනෙක් නැහැ. ඒක මේ ආරි සත්‍යයක්. ඔච්චරයි කාමයේ සැපේ. ওই සැපේට අහුවෙලා තමයි අපි මේ සංසාරේ යන්නේ. දැන් අර පුද්ගලයා මොකද්ද කරේ? මුලින්ම කරේ මොකද්ද? මෙයා උත්සාහ කරනවා, වෑයම් කරනවා, වීරිය කරනවා. මෙහෙම වීරිය කරාට පස්සේ මෙයා හිතපු විදියට භෝග සම්පත් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැතුණාම මොකද්ද වෙන්නේ? ඔන්න සෝසෝචති, කිලමති, උරත්තාලින් කන්දති, සමෝහන් ආපජ්ජති. සෝක වෙනවා, වැළපෙනවා, පපුය අත්ගහගෙන අඩනවා. අනේ මම හිතපු කාම සැපය මට ලැබුණේ නෑ කියලා. කී දෙනෙක් මෙහෙම ඉන්නවද දුකේ? ඊළඟට මෙයා ආයිමත් මේ උත්සාහ කරනවා, වෑයම් කරනවා, වීරිය කරනවා. මෙහෙම වීරිය කරනකොට මෙයා හිතපු විදියට ඔන්න සැප සම්පත් ලැබෙනවා. සැප සම්පත් හිතපු විදියට මෙයාට ලැබුණට පස්සේ මොකක්ද වෙන්නේ? සතුටින් පිනා යනවා. මම හිතපු කම්සැප මට ලැබුණා කියලා ඔන්න පිනා යනවා. ඊට පස්සේ ඉන්නේ මොකද්ද? ආරක්ෂා කර ගැනීමේ අර්බුදය. නේද? සුළු එකක් වුණත් බොහෝ කම් සැපතිප්පත් ආරක්ෂා කිරීමේ අර්බුදය තියෙනවා. දැන් මේකට දුප්පත් පොහොසත් බේතියක් තියනවද? නෑ. හිඟන්නට තියෙන සැපේ මොකද්ද? ඈ හිඟා කන තැටිය. හිඟා කන තැටිය. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ හිඟා කන ළමයෙක් පැවිදුණා. දැන් මේ පැවිදුණාට පස්සේ මේ ළමයා තමන්ගේ අර හිඟා ගන්න තැටිය ගහක බෙන එක හැංගුවා. පැවිදිලා බණ භාවනා කරන්න බෑ. ඔන්න මතක් වෙනවා. මොකද්ද? තැටිය. අපිට තියෙන සැප සම්පත් ගැන කවර කතාවද? ටයිල් අල්ලපු හොඳ ගෙවල්ද? නෑ. හොඳ යාන වාහනද? නෑ. හොඳ කණ්ණාඩිද? නෑ. හොඳ ඇඳුම් පැළඳුම්ද? නෑ. පැවිදිලා බණ භාවනා කරන්න බෑ. මොනවාද මතක් වෙන්නේ? හිඟා කාපු තැටිය. ඔන්න දවසක් යනවා මෙයා මේ ස්වාමීන් වහන්සේ නිතර යනවා තැටිය ළඟට. ස්වාමීන් වහන්සේලා අහනවා කොහෙද ආශ්මුතුන් වඩින්නේ කියලා. අනේ මම මගේ උපාධ්‍යයන් වහන්සේ බල්ලෙන්නම් කියනවා. මේ තැටිය ළඟට යන්නේ තැටිය බලන්න යන්නේ. දැන් මේ විදිහට ගිහලා දැන් මෙයා මේ ස්වාමීන් වහන්සේට හරි කලකිරුණා. රහතන් වහන්සේලා බිහි වෙනවා. අද උදේ පැවිදි වෙනවා හවස වෙනවා අරහත්ත්වයටපත් වෙනවා. හරි කලකිරීමක් ඇති වුණා. තැටිය ළඟට ගිහිල්ලා බයිනෝ ලැජ්ජ නැද්ද තොට කියලා. පැවිදුනේ මේකටද කියලා අහනවා. මේ සා දීර්ඝ සංසාරේ මේ වගේ කම්සැපයකට අහු වෙලා නේද හිටියේ කියලා අහනවා. දැන්වත් අතාරින්නේ කියනවා. හිතට බැනලා තමයි මේක අතහැරි අරහත්ත්වයටපත් වුණා. ඒ හින්දා දුප්පත් පොහොසත් ભેදයක් මේකට නෑ. දුප්පත් පොහොසත් ભેදයක් කාමයට නෑ. දුප්පත් කෙනාටත් තියෙන කම්සැපේමයි. පොහොසත් කෙනාටත් තියෙන කම්සැපේමයි. ඒ නිසා අපි ඔක්කොම මොකද්ද කරන්න ඕනේ? මේ කාමයේ ආදීනව දකින්න. කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තියනවා කියලා දිනු කරපු ප්‍රඥාවෙන් දකින්න තා අපිට ශ්‍රද්ධාවට එන්න අමාරුයි. ඒ තුලින්ම තමයි ශ්‍රද්ධාවට එන්න පුළුවන්. දුක නම් වූ ආර්ය සත්‍ය තේරුම් ගැනීමෙන්මයි ශ්‍රද්ධාවට එන්න තියෙන්නේ. දැන් මේක නා මොකද්ද කරන්නේ? අර ආරක්ෂා කිරීමේ අර්බුදයට එනවා. ඇයි මෙයා හිතපු විදියට මෙයාට මොනවද ලැබෙන්නේ? දීපල, ධනය, සැප සම්පත් ලැබෙනවා. ලැබෙනකොට මෙයා පිනා යනවා සතුටින් මං හිතපු සැප සම්පත් ලැබුණා කියලා. ඊට පස්සේ මොකද්ද? ගමනක් බිමනක් යන්නත් බෑ. මතක් වෙනවා ගෙදර. වාහන, ඇඳුම් පැළඳුම් අනේ මේවා විනාශ වේද දන්නේ නැහැ කියලා ඔන්න බය වෙනවා. රජේ ගනීද දන්නේ නැහැ. ගින්නට අහු වේද දන්නේ නැහැ. සොරුන් විසින් විනාශ කරයිද දන්නේ නැහැ කියලා ඔන්න ආයිමත් මෙයා මොකද කරන්නේ? සෝචති කිලමති උරත්තාලින් කන්දති සමෝහං ආපජ්ජති. ශෝක වෙනවා, වැළපෙනවා, පපුවේ අත් ගහගෙන අඬනවා. අනේ මෙවන් දුකක් නම් මට ආයි ලැබෙන්න එපා කියලා. දැන් සාමාන්‍ය කෙනා කාමයේ ගැන භාග්‍යතුනාස්ගේ ධර්මයෙන් ඉගෙන ගන්නේ නැති කෙනා මොකද්ද කරන්නේ? කාමයේ ඔස්සේ එක එක වේදනා එනවා. ආවට පස්සේ මොකද්ද කරන්නේ මෙයා? ඒ වේදනා යටපත් කරගන්නේ කොහොමද? වෙන කාමයක් තුලින්. වෙන කාමයක් තුලින් තමයි මෙයා මේ වේදනා විඳින්නේ. ඔන්න කවුරු හරි කෙනෙක් පාරවල් හදනවා මහා වැස්සී. දුක් විඳලා ඔන්න ගෙදර එනවා. අර වෙහෙස නැති කරගන්නෝ ටී එක දිහා බලලා. එතකොට යා කාමයේ ආදීනව දකින්නේ. කාමයේ ආදීනව දකින්න යාට හැකියාව නෑ. කාමයේ ආදීන වෙනකොට යා ශෝක කරලා වැළපිලා තවත් කාමයක් පතනවා. නේද? තවත් කාමයක් පතනවා. දැන් ওই පිළිකාරෝ වලේ මේ කඩු වෙලාසුපින් වැඩසටහනක් කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා වැඩි වෙලාවක අපිට දකින්න ලැබුණ ළමයි. මේ ළමයාගේ මුළු මූණම දිය වෙනවා පිළිකාවේ හැදිලා. ඔන්න කාමී ආදීන විස්මතු වුණා. කාමී ආදීන විස්මතු වුණාට මෙයා ඒ කාමී ආදීනව තුලින් ලැබෙන දුක යටපත් කරේ කොහොමද? ලැප්ටොප් පරිගණකයකින් හින්දි ෆිල්ම් එකක් බලනවා. දැන් අච්චර ආදීනමක් විඳිනකොට මෙයා ඒක යටපත් කරගන්නේ කොහොමද? අර හින්දි ෆිල්ම් එකේ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි මේක දකින්න ඕනි. කාමයේ ආදීනව දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් විරාග භවෙන් තමයි ඒක අපි ඉස්මතු කරගන්න ඕනි. කාමයට ඇති අකමැත් තුලින්ම ඒක අපි ඉස්මතු කරගන්න ඕනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තිනවා කියලා දියුණු කරපු ප්‍රඥාවෙන්ම අවබෝධ කරගන්න ඕනේ. දියුණු කරපු ප්‍රඥාවෙන්ම අවබෝධ කරගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙයා හරි හම්බු කරපු දේවල් ආරක්ෂා කරගන්න කියලා තායිමත් ශෝක කරනවා. ඊළඟට කියනවා තස්ස චේ කාමයානස්ස ඡන්ද ජාතස්ස ජාතුනෝ. එක එක කම් සැපේනකොට මෙයා මොකක්ද වෙන්නේ? ඒවට සතුටු වෙනවා. එක එක කම් සැපේනකොට මොකක්ද වෙන්නේ? ඒවට සතුටු වෙනවා. තේ කාමා පරිහායන්ති. කාලයක් එනවා කියනවා මේ කම්සප්ප පරිහාණයටපත් වෙනවා. සල්ල විද්ධෝව රුප්පති. කාලයක් එනවා ඔන්න කම්සප්ප පරිහාණයටපත් වෙන. අන්නේ දාමියා වැළපෙනවා ලය හුල ඇනුණා වගේ. දැන් අපි මේ හිටියට අපිට තියෙන ගෙවල් දොරවල්, දරුමුණු පුරෝ, ඊළඟට යාන වාහන මේ ඔක්කොම තව අවුරුදු 50කින් අපි දාලා යනවද නැද්ද? දාලා යනවා. ඒ දාලා යන මොහොතේ ඇති වෙන ආශාව යටපත් වෙන්නේ මොකෙන්ද? කාමේ ආදීනව හිතුවොත් විතරයි. කාමේ දැන් ඔබ දැකලා ඇති බොහෝ දෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව, දන්නේම නැතුව මරණාසන්න අවස්ථාව එනවා. ඔන්න කියනවා අනේ මට දාලා යන්න බෑ කියනවා. මම මේ ගෙවල් දොරවල් හැදුවේ හරි අමාරුවෙන් දාලා යන්න බෑ කියනවා. ඒ වගේ අවස්ථාවක් අපිට එන්න පුළුවන්ද බැරිද? එන්න පුළුවන්. අන්නේ අවස්ථාවට මුහුණ දෙන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. වර්තමානයේ මැරෙන මැරෙන අය කොහෙද යන්නේ? සතර අපාය උරුමයක් කරා යනවා. සතර අපායෙන් මිදින ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේ අපිට මේ දේශනා කරන්නේ. ඒ නිසා අපි මොකද්ද කරන්න ඕනි? මේ කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තිනවා කියලා නිතර නිතර හිතන්න ඕනි. අය බුදුරන් වහන්සේ දේශනා කරන්නේ සබ්බාසව සූත්‍රයේදී ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධයක් ඇති වෙන විදිහට හිතනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද කරන්නේ? මේ දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධයක් ඇති වෙන විදිහට හිතනවා. ඉපදීම දුකක්, වයසට යාම දුකක්, ලෙඩවීම දුකක්, මරණයටපත් වීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකීම දුකක්, කැමති දෑ නොලැබීම දුකක් නේද? මේ වගේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ දුක නම් වූ ආර්ය සත්‍ය මොකද කරන්නේ? අවබෝධයක් ඇති වෙන විදිහට නුවණින් විමසනවා. දැන් සාමාන්‍ය නිකන් නෙමෙයි මේක. අවබෝධයක් ඇති වෙන විදිහට තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේක නුවණින් නිවසන්නේ. දැන් බුදුරන් වහන්සේ දේශනා කරන මරණයටපත් වීම දුකක් කියනවා. මරණයටපත් වීම දුකක් කියනවා. හැබැයි මේ මරණයටපත් වීම දුකක් කිව්ව පළියට අපිට තේරෙනවද මරණය දුකක් කියලා? අන්න ඒක තමයි කියන අවිද්‍යාව. අපි වයසටත් යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. ඒ සියලු දේ දැක දැක තමන්ගේ මරණය ගැන හිතනකොට අපිට බයක් එනවා. මන්නම් මැරෙන්නේ නැහැ කියනවා. ඒ ඔක්කොම මොකක්ින්දද? අවිද්‍යාව හින්දා. ඒ ඔක්කොම අවිද්‍යාවින්ද. බුදුරණන් වහන්සේ දේශනා කරනවනේ මරණය ගැන කියනකොට මහණෙනි මේ මිනිස්සු මැරෙන්නේ ගස්වල ගෙඩි වැටෙනා වගේ කියනවා. ගස්වල ඇටි වැටෙනා වගේ කියනවා. මොකද්ද? කුඩා ළමයි මැරෙන්නේ. මේ ගස්වල මෝරපු ගෙඩි වැටෙනා වගේ කියනවා. මැදියටපත් වුණාට පස්සේ මිනිස්සු මැරෙන්නේ. මේ ගස්වල දිරපු ගෙඩි වැටෙනා වගේ කියන වයසට ගිහිලා මිනිස්සු මැරෙන්නේ නේද? දැන් මේක සනාතන සත්‍යක් නෙමෙයිද? සත්‍ය. මේක වෙනස් කරන්න පුළුවන්ද කාට හරි? දෙවියන්ට, බ්‍රහ්මයින්ට, මරුන්ට මේක වෙනස් කරන්න පුළුවන්ද? බෑ. දැන් ඉපදීමේ දුක, වයසට යාමේ දුක, ලෙඩවීමේ දුක, මරණයටපත් වීමේ දුක, මේ හැම දුකම විඳින්නේ මොකක්ින්දද? ඔව් කාමේ නිසා. කාමයේ ආදීනව නොදකින තාක් ආයිමත් කාමයේ කරා යනවා. ආයිමත් ඉපදීමේ දුක විඳිනවා. ආයිමත් වයසට යාමේ දුක විඳිනවා. ආයිමත් ලෙඩවීමේ දුක විඳිනවා. ආයි ආයිමත් මරණයටපත් වීමේ දුක විඳිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාමයේ මේ කාමයේ නිසාමයි කියනවා. රජවරු රජවරුත් එක්ක ගහ ගන්නවා කියනවා. රජවරු දැන් බලන්න සම්දිට්ඨික ධර්මයක් මේක. අදට ගලපන්න බැරිද? ඈ රජවරුත් එක්ක ගහ ගන්නවා කියනවා. කොහේ හරි මීට වැඩිය හොඳ රාජධානියක් තිබ්බොත් මොකද කරන්නේ? ඒකට ආස කරනවා. ඇයි රට්ටපාල සූත්‍රයේ රට්ටපාල මහරහතන් වහන්සේ අහනෝ කෝරාව්‍ය රජතුමාගෙන් රජතුමනි මේ රජතුමාට අවුරුදු 79ක් කොහෙද? රජතුමනි රජතුමාට ආරංචියක් එනවා කියනවා. ඔන්න අහවල් තැන විශාල රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍යයේ අශ්වසේනාව ප්‍රබලයි. ඇත්සේනාව ප්‍රබලයි. ධන දාන්නේ ප්‍රබලයි. නේද? ස්ත්‍රී රත්නේ ප්‍රබලයි. මෙහෙම කිව්වට පස්සේ රජතුමනි ඔබට ආසාවක් එනවද නැද්ද කියලා අහනවා. මේක අල්ල ගන්න. කෝරාවි රජතුමා කියනවා ආසාවක් එනවා කියනවා. ඒ වගේ කියනවා කාමයට වයසක් තියනවද? නැහැ. පොඩි කෙනාටත් තියෙනවා. මධ්‍යම කෙනාටත් තියෙනවා. වයසක කෙනාට තියෙනවා. එහෙනම් අපි මේකෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න ඕනි? මේ කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තියනවා කියලා නිතර හිතන්න ඕනේ මොකෙන්ද? දියුණු කරපු ප්‍රඥාවෙන් හිතන්න ඕනේ. දියුණු කරපු ප්‍රඥාවෙන් මේක හිතනකම් අපිට මේක අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට සිටිවරුත් එක්ක ගහ ගන්නවා කියනවා. ඇමතිවරුත් එක්ක ගහ ගන්න මොකක්ින්දද? කාමයේ නිසා. දැන් බුදුරන් වහන්සේ දැන් මේ කාමයේ ආදීනෝ කියනවා. දේශනා කරාට බුදුරන් වහන්සේ කියනද මේ කාමයේ සම්පත් විඳින්න එපා කියලා? එහෙම කියලා නෑ. දැන් පැවිදි කෙනා අරහත්ත්වයට දක්වාම හිත මෝරනවා. ගිහි කෙනාත් අප්‍රමාදී වෙන්න ඕනේ කම්සප්ප පරිහරණය කරන ගම. යාන වාහන බුදුරන් වහන්සේ දේශනා කරන කාමයේ පරිහරණය කරාට මොකද්ද ප්‍රශ්නේ? ඡන්ද රාගය. මේ කාමයන්ට තියෙන ඡන්ද රාගය තමයි අපේ හිත යට කරගෙන යන්නේ. දැන් විශාකාව කියන්නේ කවුද? සෝතාපන්න ශ්‍රාවිකාව. විශාකාව පළදු ආභරණ අද ලෝකේ කාටවත් තියනවද? ඈ මහා මේක පළදනාව කෝටි ගාණක්. විශාකාව මේක පළදගෙන හිටියට විශාකාව දන්නවද නැද්ද අනිත්‍යයි කියලා? අනිත්‍යයි. ඇයි? සෝතාපන්න ශ්‍රාවිකාව. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දියුණු කරපු ප්‍රඥාවෙන් විශාකාව දැක්කේ නැද්ද මේ කාමයේ සුළු සැපයයි ආදීනෝ ගොඩක් කියලා? දැක්කා. ආන්නේක දකින්නතාක් අපිට මේ මොකද්ද කාමයේ ආදීනව බහුල වශයෙන් තියනවා කියලා දකින්නකම් අපිට ශ්‍රද්ධාව දියුණු කරගන්න අමාරුයි. අන්නේ තුලින්ම තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ප්‍රඥාව ඇති වෙන්නේත් ඒ තුලින්ම තමයි. ඊළඟට කියනවා මහා නාමයේ මේක තමයි කියනවා කාමී සම්දිට්ඨික විපාකේ. රජවරුත් එක්ක ගහ ගන්නවා. සිටිවරුත් එක්ක ගහ ගන්නවා. ඇමතිවරුත් එක්ක මරා ගන්නවා. ඊළඟට කෝලාහල කර ගන්නවා කියනවා. අම්මා තාත්තත් එක්ක රණ්ඩු වෙනවා. ඊළඟට තාත්තා පුතත් එක්ක රණ්ඩු වෙනවා. අම්මා පුතත් එක්ක රණ්ඩු වෙනවා. අයියා මල්ලි රණ්ඩු වෙනවා. ගහ ගන්නවා, මරා ගන්නවා. මේ ඔක්කොම මොකකින්දද? කාම ආසාවෙන්ද කියනවා. බලන්න කොච්චර සම්දිට්ඨිකද කියලා මේ ධර්මයේ. ඊළඟට කියනවා මහා නාමයේ ඕක තමයි කියනවා මේ කාමයේ තියෙන සම්දිට්ඨික විපාකේ. සම්දිට්ඨික විපාකේ. ඊළඟට කියනවා මහා නාමයේ මේ කාමයේ නිසාම කියනවා ඔන්න යුද ඇඳුම් ඇඳගෙන යුද්ධයට යනවා කියනවා. යුද ඇඳුම් ඇඳගෙන යුද්ධයට යනවා. කාමයේ නිසා තමන් හිතන සැප සම්පත් ලබා ගන්න උන උත්සාහ කරනවා, වෑයම් කරනවා, වීරිය කරනවා, යුද ඇඳුම් ඇඳගෙන යනවා. තමන්ට තේරෙන්නේ තමන් මැරෙනවා කියලා. තමන්ට තේරෙන්නේ තමන්ගේ මේ ඉඩකඩම් ඔක්කොම තමන් දාලා යනවා කියලා. අවිද්‍යාව. තමන්ට තේරෙන්නේ තමන් ලෙඩ වෙනවා කියලා, මැරෙනවා කියලා. ඔන්න යුද ඇඳුම් ඇඳගෙන යනවා කොහෙද? යුද්ධෙට. දෙපැත්ත බෙදිලා ඔන්න සටන් කරනවා. හීපහර වදිනවා, බඩපසාරු කරගෙන යනවා කියනවා. ආයි මත්සෝ සෝචති කිලමති උරත්තාලින් කන්දති සමෝහන් ආපජ්ජති නේද? අනේ මගේ උත්සාහය අපතේ ගියා කියලා ඔන්න ශෝක කරනවා, වැළපෙනවා නේද? පපුවත් ගගා අඩනවා, කලන්ති වුණත් හැදෙනවා කියනවා. මේ කාමයේ තියෙන සම්දිට්ඨික විපාකයක් කියනවා. ඊළඟට කියනවා මේ මහා නාමයේ මේ කාමයේ නිසාම කියනවා හොරු කල්ලි බිහි වෙනවා කියනවා. කාමයේ නිසාම කියනවා හොරු බිහි වෙනවා කියනවා. ගිවල් බිඳිනවා කියනවා. නොයෙකුත් ස්ත්‍රීන්ට කරදර කරනවා කියනවා. ඊළඟට දරුවන්ට කරදර කරනවා කියනවා. මේ ඔක්කොම මොකක්ින්දද? කාමයේ නිසා කියනවා. ඊළඟට මේ පුද්ගලයන්ව රාජ්‍යයට අහු වෙනවා. අහුණාට පස්සේ මොකද කරන්නේ? නොයෙකුත් දඩුවම් දෙනවා. නොයෙකුත් දඩුවම් දෙනවා. එක්කෝ හිස ගසා දානවා. එක්කෝ හිසේ ඉඳලා පාදාන්තයට හැම ගලවනවා. මේ බුදුරජාන් වහන්සේ කාලේ තිබ්බ දඩුවම්. ඊළඟට මේ කණෙන් හුලක් ගහලා එහා කණෙන් මතු කරලා බිමට ගහලා කකුල් දෙක අරලා වටේට කරකවනවා. මේවා තමයි කියනවා මහා නාමයේ කාමී සම්දිට්ඨික ආදීනව. මේ ජීවිතයේ මධ්‍යික අත්දකින්ට වෙන සම්දිට්ඨික විපාක. ආන්නේ ඒකයි බුදුරන් වහන්සේ දේශනා කරේ මොකද්ද? මේ කාමී සුළු සැපයයි ආදීනව ගොඩාක් තියනවා කියලා දියුණු කරපු ප්‍රඥාවෙන්ම නුවණින් විමසන්න කිව්වා. දියුණු කරපු ප්‍රඥාවෙන්ම නුවණින් විමසන්න කිව්වා. ඊළඟ බුදුරන් වහන්සේ දේශනා කරන මහා නාමයේ මේ කාමයේ නිසාමයි කියනවා. මේ කාමයේ නිධානයේ නිසාමයි කියනවා. කයින් අකුසල් කරනවා. වචනේ අකුසල් කරනවා. ඊළඟට මනසින් අකුසල් කරනවා කියනවා. ඊළඟට මේක නම් මැරිලා කොහෙද යන්නේ? දුගති ලෝකෝ ඉපදිනවා කියනවා. නිරේට ගිහිල්ලා මොකක්ද වෙන්නේ? නොයෙකුත් අප්‍රමාදී දුක් විඳිනවා කියනවා. ගිනි ගුලි ගිලින්න වෙනවා. තමන් කරපු දේ විපාකයේ විඳින්න වෙනවා. මහා නාමී ඔන්නෝක තමයි කියනවා කාමේ ආදීනව. කාමේ ආදීන ඔන්නෝව තමයි කියනවා. ආන්නේක තමයි කියනවා බුදුරන් වහන්සේ මොකද්ද? කාමේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තියනවා කියලා නිතර නුවණින් විමසන්න කිව්වා. නිතර නුවණින් විමසන්න කිය. බුදුරන් වහන්සේ දේශනා කරන කාම සූත්‍රයේදී අබලානම් බලීයන්ති මන්දන්තේ යම් පරිස්සය දුර්වල කෙලෙස් විසින් එයාව යට කරගෙන යන ඕන්න. දැන් එයා මැරෙනකම් මේ දැක්කද කාමයේ ආදීනව? කාමයේ ආදීනය දැක්කේ නෑ. දැන් ඉතින් මොකද තියෙන්නේ? යාදිසං වපතේ බීජා තාදිසං හරතේ පලා. වැපුරුව විදියට වලදන් තියෙන්නේ නේද? වැපුරුව විදියට මෙයා පරලෝකෙදි වලදන්න තියෙන්නේ. ඔන්න නිරේ ගිහිල්ලා ගිනිගුලි ගිලින්න වෙනවා. එක්ක කාමයේ ආදීන නොදක තිරිසන් ලෝකයේ ගිහිල්ලා දුක් විඳින්න වෙනවා. එක්ක പ്രേත ලෝකයේ ගිහිල්ලා දුක් විඳින්න වෙනවා. එක්ක අසුර ලෝකයේ සතර අපාය ගිහිල්ලා අනන්ත අප්‍රමාණ දුක විඳින්න වෙනවා. මේවා මොනවාද? කාමයේ තියෙන ආදීනව. දැන් මොකද්ද? කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තියෙනවා. මේ දේශනා ඉගෙන ගන්නකම අපිට ඒක තේරෙනවද? දැන් බුදුරණන් වහන්සේ මේ ධර්මයේ ඉස්මතු කරනකම අපිට මෙයා තේරෙනවද මේ කාමයේ සුළු සැපය ආදීනෝ ගොඩක් තියනවා කියලා? එහෙම තේරෙන්නේ නැහැ. ඔන්න දැන් අපිට හේව අවස්ථාව තියෙනවා මොකද්ද? මෙන්න මේ කරුණ ටික නුවණින් විමසන්න. මේ කාමේ අපි අත්දකින සම්දිට්ඨික විපාක ආදීනව අපිට නුවණින් විමසන්න හැකියාව තියෙනවා. ඊළඟට කියනවා තතෝ නං දුක්ඛ මන්වේති නාවන් භින්න මිවෝදකං. කාමයේ තුලින් ඒකේන ආයිමත් කොහෙද යන්නේ? දුක්ඛ වෙතමයි. ආයිමත් කොහෙද යන්නේ? දුක්ඛ වෙතමයි. ඒක හරියට මොකද්ද? හිල්ලුන නැවට ගලනා දිය කඳ වෙන්නේ. හිල්ලුන නැවට වතුර එනකොට මොකද්ද වෙන්නේ? ගිලිනවා. ඒ වගේ කියනවා දුර්වල කෙලෙස් විසින් මෙයාව යට කරගෙන යනවා. කාමයේ නිසා කයින් වචනේ මනසින් අකුසල් කරනවා. මරුණට පස්සේ ඔන්න හිල්ලුණු නැවට ගලනා දිය කඳ වගේ මොකක්ද වෙන්නේ? එක්ක പ്രേත ලෝකයේ උපදිනවා, ආයි බේර ගන්න පුළුවන්ද? එක්ක තිරිසන් ලෝකයේ උපදිනවා, එක්ක අසුර ලෝකයේ සතර අපාය උරුමයක් කරා මෙයා යනවා. මහානාමිය මෙන්න මේක තමයි කියනෝ කාමී ආදීනව. මහානාමය මේක තමයි කියනෝ කාමී ආදීනව. ඒ නිසා මහානාම ශාක්‍ය මේ සූත්‍ර දේශනාව මුලින්ම අහන්නේ මොකද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හිත සමහරක් දවසට රාගයෙන් ගිනි ගන්නවා, දේශයෙන් ගිනි ගන්නවා, මෝහයෙන් ගිනි ගන්නවා. ස්වාමීනි මේ මෝහයෙන් ගිනි ගන්න, රාගයෙන් ගිනි ගන්න, දේශයෙන් ගිනි ගන්න හේතුව මොකද්ද කියලා අහනවා. බුදුරණන් වහන්සේ මොකද්ද දේශනා කරේ? රාගයෙන් ගිනි ගන්න හේතුව රාගය ප්‍රහාණය නොවීම, දේශයෙන් ගිනි ගන්න හේතුව දේශේ ප්‍රහාණය නොවීම, මෝහයෙන් ගිනි ගන්න හේතුව මෝහේ ප්‍රහාණය නොවීම. රාග දේශ මෝහය ඇති වෙන්නේ මොකක් තුලින්ද? කාමයේ තුලින්. ඊළඟට බුදුරණන් වහන්සේ දේශනා කරන මහා නාමයේ මේ කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තියනවා කියලා. මොකද්ද සුළු සැපේ? ඇහැට පෙනෙන ප්‍රියමනාප රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, මෙන්න මේවා තමයි කියනවා කාමී ආස්වාදේ. ඊළඟට බුදුරණන් වහන්සේ විස්තර කරා කාමයේ තියෙන ආදීනව. නොයෙකුත් ආදීනව අපිට ලැබෙනවා. දැන් හැමදෑම අපි ඔන්න සුනාමියාව එතනිනුත් පැන්නා, ගං අතුරාව එතනිනුත් පැන්නා. හැමදෑම බේරෙන්න පුළුවන්ද? කවදා හරි දවසක එකකට කොටු වෙනවා. හැමදෑම මෙහෙම බේරි බේරි ඉන්න බෑ අපිට. සුනාමියුනුත් බේරුණා, භූමිකම්පායුනුත් බේරුණා නේද? අසවල් ඥාතියා ඔන්න ඇක්සිඩන්ට් වුණා, අපි මැරුන්නේ, ඒකිනුත් බේරුණා. හැමදෑම බේරෙන්න පුළුවන්ද? හැමදෑම බේරෙන්න බෑ. කවදා හරි දවසක අපිට නොයෙකුත් ව්‍යසනයන්ට මුහුණ දෙන්න වෙනවාමයි. ඒ නිසාමයි බුදුරන් වහන්සේ දේශනා කරේ මොකද්ද? අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජන්නා මරණං සුයි. ධර්මාබෝධය කරගත යුත්තේ කවද්ද? අද, අදමයි. නහිනෝ සංගරන්තේන මහා සීනේන මච්චුනා. අපි කවුරුත් මරණය සමග කිසිම ගිවිසුමක් ගහලා නෑ කියනවා. මරණය එන වෙලාවට අපිට කියන්න පුළුවන් අනේ මේ මං හදපු ගෙදර මට දාලා යන්න බෑ කියලා. එහෙම කියන්න බෑ. අනේ මගේ මේ වාහනේ ළඟදී ගත්තේ ඒක දාලා යන්න බෑ කියලා කියන්න පුළුවන්ද? එහෙම බෑ. දැන් බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කාම සැපේ ලැබුණට පස්සේ එයා ඒවෙන් සතුටු වෙනවා. සතුටු වුණාට පස්සේ මොකද්ද? එයා ඒකටම යට වෙලා ඉන්නවා. මරණාසන්න මොහොතේ ඔබ හිතන්නේ ආ දුර්වල කෙනෙක්ද, උසස් කෙනෙක්ද? අතිශයින්ම දුර්වල කෙනෙක්. ඔන්න හිතින් දෙනව අරමුණු, ආව දාල යනවාද? මේ ගෙවල් දොරවල් කවුද බලාගන්නේ? වෙනවද නැද්ද? වෙනවා. ඇයි? දුර්වල කෙලෙස් එයාව යට කරගෙන ගිහිල්ලා හරියට හිල්ලුරු නැවට ගලනා දිය කඳ විලසේ. ඔන්න දෙනවා අයියෝ අර වාහනේ කවුද බලාගන්නේ? ඔන්න ආයිමත් එයා ශෝක කරනවා, වැළපෙනවා, පපුව අත්ගග හඬනවා. මේවා කාමයේ තියෙන සන්දිට්ඨික විපාක. මරණින් මත්තේ කොහෙද? එක්කෝ പ്രേත ලෝකේ, එක්කෝ තිරිසන් ලෝකේ, එක්කෝ නිරේ උපතක් කරා මෙයා ගිහිල්ලා උපදිනවා. ඉතින් බලන්න මේ බුදුරන් වහන්සේගේ සූත්‍ර දේශනාවලින් අපිට මොකක්ද ඇති වෙන්න ඕනේ? මුලින්ම ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. ඒකාන්තයෙන්ම බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේ නමක්, අරහං සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් නේද? ඒකාන්තයෙන් බුදුරජාන් වහන්සේ නවආරාදී බුදු ගුණයන්ගේ ਸਰව සම්පූර්ණ කෙනෙක් කියලා අපිට මේ බුද්ධ දේශනා කියවනකොට නැවත නැවත යෝනිසෝ මනසිකාරය යෙදෙනකොට අපිට හිතෙන්නේ ඕනේ මොකද්ද? ඒකාන්තයෙන්ම සම්මා සම්බුදුවරේ අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඊළඟට එන්න ඕනේ මොකද්ද? ඒ කාන්තේම මේ ධර්මයේ සන්දිට්ඨික ප්‍රතිවිපාක තියෙනවා. ධර්මයේ ගුණ එන්න ඕනේ. ඊළඟට එන්න ඕනේ මොකද්ද? සංඝ රත්නයේ ගුණ. මේ සංඝයා අතීතේ පැවිදුණි, වර්තමානයේ, අනාගතේ පහළ වෙන්නේ මොකක් නිසාද? ඔව් ඒ නිවන් අවබෝධ කරන ප්‍රතිපත්තිය අවබෝධ කිරීම අනුගමනය කරන්න ඕන නිසා බුදුරන් වහන්සේ දේශනා කරනවා යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා යම් කිසි කෙනෙකුට තියෙනවා නම් බුදුරජාන් වහන්සේ ගැන නොසෙල්ලෙන පැහැදීමක් ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ගැන නොසෙල්ලෙන පැහැදීමක් ශ්‍රාවක සංඝ රත්නය ගැන නොසෙල්ලෙන පැහැදීමක් ඊළඟට උජ්ජු භූතස්ස දස්සන ඍජු දැක්මක් තියෙනවා නම් සම්මා දිට්ඨියෙන්තර ආන් සම්මා දිට්ඨිය යුතු දැක්මක් තියෙනවා නම් ආන්නේ කෙනා කවුද? දිලින්දෙක් නෙමෙයි කියනවා. දිලින්දෙක් මේ කියන අපි කොච්චර යාන වාහන තියාගෙන හිටියත් කොච්චර සැප සම්පත් තිබ්බත් කවුද? මෙන්න මේ කරුණ ටික ඇති වෙනකන් අපි කවුද? දිලින්දෙක්. කවුරු හරි කෙනෙක් හිඟා කන කෙනෙක් හරි මේ කරුණු ටික ඇති කරගෙන හිටියොත් එයා කවුද? ධනවතෙක්. නේද? එයා සතර අපායට ආය යනවද? සතර අපාය උරුමයක් කරා ආය යන්නේ නෑ කියනවා. ඒ නිසා කියනවා දැන් මේ ලෝකේ දැන් සාමාන්‍ය මිනිස්සයා සැප කියලා කියන දේ රහතන් වහන්සේලා මොකද්ද කියන්නේ? දුකක් කියනවා. නේද? යම් පරේ සුඛතෝ ආහු කදරියා ආහු දුක්ඛතෝ ලොව සැපයයි කියන ආදී නුවණැත්තෝ කියන්නේ මොකද්ද? දුකයි කියලා. දැන් ලෝකයේ බහුල වශයෙන් කාමයට මොකද්ද කියන්නේ? සැපයි 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 අහන්න විඳින්න දකින්න කියලා ඔන්න ටීවී එකනොත් දානවා. රේඩියෝ එකනොත් දානවා. නේද? හැබැයි මේ ලෝකේ නුවණැත්තෝ කියන්නේ මොකද්ද? කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩක් තියෙනවා. ලෝකේ දුකයි කියන දේ නුනත් මොකද්ද කියන්නේ? සැපයි. නිවන කියනකොට සාමාන්‍ය කෙනා මොකක්ද දෙන්නේ? බයක් ඇති වෙනවා. රහතන් වහන්සේලා නිත්‍ය සුඛයක් විඳිනවා. ඒ නිසා මේ බුද්ධ දේශනා අපි ඉගෙන ගන්න ඕනේ මොකක් ඇති කර ගැනීමටද? චිත්ත ප්‍රසාදය ඇති කර ගැනීමටයි. ආන්නේ චිත්ත ප්‍රසාදය තුලින් යාට ඇති වෙනවා මොකද්ද? භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක්. ධර්මයේ ගැන ශ්‍රද්ධාවක්. සංඝයා ගැන ශ්‍රද්ධාවක්. ආන්නේ තුنين එයාට අකමැත්ත ඇති වෙනවා මොකද්ද? මේ ඉපදෙන මැරෙන සංසාරේ යලි යලි ගමන් කිරීමට එයාට අකමැත්තක් ඇති වෙනවා. අනේ මම මේ තා දීර්ඝ සංසාරයක් තිරිසන් ලෝකෙ ඉපදිලා තිනවා. බෙලි කැපුම් කාලා ගලා ගියලේ බුදුරන් වහන්සේ විස්තර කරේ සතර මහා සාගරේ ජලයවත් නැහැ කියන එච්චර. ඒ වගේ බුදුරන් වහන්සේ විස්තර කරපු නිසා ඒ කෙනාට මොකක්ද තියෙන්නේ? ආයි ආයි මේ සසර යන්න කැමැත්ත ඇති වෙනවද? නෑ. ඒ කෙනාට කැමැත්තක් ඇති වෙනවා නිවන් අවබෝධ කරන මාර්ගේ ගමන් කිරීමට. ඉතින් අද දවසේ අද අපි ඉගෙනගත් සූත්‍ර දේශනාවේ නම මොකද්ද? චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය. මේකෙන් විස්තර කරනවා කාමී ආස්වාදේ. කාමී කියන්නේ මොකද්ද කියලාත් විස්තර කරනවා. ඊළඟට විස්තර කරනවා මොකද්ද? කාමේ ආදීනව. මහා නාම ශාක්‍යයට බුදුරන් වහන්සේ හිතන්නේ කිය මොකද්ද? කාමයේ සුළු සැපයයි ආදීනව ගොඩාක් තිනවා කියලා කුමත් තුලින්ද දකින්න කිව්වේ? දියුණු කරපු ප්‍රඥාවෙන්. ප්‍රඥාව තියෙන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරලා නුවණින් විමසනකොට මොකද්ද තියෙන්නේ? ප්‍රඥාව තියෙනවා. ආන්නේ ප්‍රඥාව ඇති කර ගැනීමට අප සියලුම දෙනාට මේ උතුම් බුද්ධ දේශනය ඒකාන්ත වශයෙන්ම උපකාර වේවා. සාදු සාදු. පුණ්‍යානුමෝදනාව අද දින අසිරිමත් ධම්සක ධර්ම දේශනය සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි හිමාරා ජයසුන්දර දියණියගේ උපන්දිනය නිමිත්තෙන් තමයි අද දින අසිරිමත් ධර්ම දේශනය දායකත්වයේ දරන්නේ. පින්වත්නි මේ විදියට අපි ධර්ම දේශනයේ වශයෙන් උත් ධර්ම ශ්‍රවණීමේ වශයෙන් උත් රැස්කල සියලු පින් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. පොළොව වාසී දෙවියන්ගේ පටන් අක්නිටා බඹලොව වාසී සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙවියෝ ආශිර්වාදයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා ඒ සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම ඒකාන්ත වශයෙන්ම මේ පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අප විසින් රැස් කර ගන්න යුතු සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දින අසිරිමත් ධර්ම දේශනයේ දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ පදිංචි හිමාරා ජයසුන්දර දියණිය ඇතුළු මෑණියන් හා පියාණන් ඇතුළු පවුලේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ පිරිස නමින් මිය පරලෝ ගිය සියලුම මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සපවත් වේවා. කායික සැපයෙන් සුවපත් වේවා, මානසික සැපයෙන් සුවපත් වේවා. සසර දුකින් අත් මිදීම පිණිසම මේ පින් ඒකාන්ත වශයෙන් ඒ සියලුම දෙනාට ඒක උපකාර වේවා. සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට ඉදුණු සියලුම පුණ්‍ය ධර්මයන් හිමාරා ජයසුන්දරී දියණියටත් එම දියණියගේ දෙමාපියන් ඇතුළු පවුලේ සියලුම දෙනාටත් ධර්ම දේශනාවට අපෝපකාර කර සියලුම දෙනාට සහභාගී වූ සියලුම දෙනාට රැස් කළ සියලුම පින් ධර්මයන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම ඒකාන්ත වශයෙන් උපකාර වේවා කියලා සාදුකාර. සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යුතු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් සියලු සිල් ගුණ දම් සුරකින මහා සංගරුවන්ටද අනගාരികා මෑණිවරුන් වහන්සේලාටද පැවිදි අපේක්ෂක අනගාരിക දරුවන්ටද මේ පින් අනුමෝදන් කරමු. ඒ සියලුම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සපවත් වේවා. ඒ සියලු දෙනාටම ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම රැස් කළ සියලු පින් ඒකාන්ත වශයෙන් උපකාර වේවා. සාදු සාදු.